හොඳයි. ඔයාලා දැන් එකතු වෙලා ඉන්නේ අපේ විද්‍යාගාරයත් එක්ක. ඔයාලට පේනවා අපිට තියෙනවා මේ විද්‍යාගාරය තුළ පරීක්ෂණ විශාල ප්‍රමාණයක් කරන්න පුළුවන් තරමේ පහසුකම් රැසක් අපිට මේ විද්‍යාගාරය තුළ ලැබිලා තියෙනවා. ඉතින් ඔන්න මම දැන් ඔයාලත් එක්ක විද්‍යා පරීක්ෂණ කිහිපයක් කරන්නයි සූදානම් වෙන්නේ. එතකොට මේ විද්‍යා පරීක්ෂණ කිහිපය සිදු කරද්දී අපි දැනගෙන ඉන්න ඕන කොහොමද ආරක්ෂිතව අපි පරිස්සම් වෙමින් කොහොමද විද්‍යා පරීක්ෂණයක් සිදු කරන්නේ කියලා. එතකොට ඔයාලට පේනවා මම විද්‍යාගාරයේ ඇතුලේ ඉන්නකොට විද්‍යා පරීක්ෂණය කිරීම සඳහා සුදුසු ඇඳුමකින් සැරසිලා ඉන්නවා. ඒ වගේම තමයි මම අත්ආවරණ පළඳිනවා. ඒ වගේම තමයි ආරක්ෂාව සඳහා S ආවරණ පළඳීම සිදු කරනවා. එහෙනම් ඔන්න දැන් අපි විද්‍යා පරීක්ෂණය සිදු කරන්න කලින් මම ඔයාලට දැනුම් දීමක් කරන්න ඕන මෙන්න මෙහෙම දෙයක්. අපි විද්‍යා පරීක්ෂණයක් සිදු කරද්දී අනිවාර්යයෙන්ම ඒ පිළිබඳ නිවැරදි දැනුමකින් යුතුව සිදු කිරීම අනිවාර්ය කාරණාවක්. ඉතින් පුතාලා මේ වගේ විද්‍යා පරීක්ෂණයක් කරන්න සැලසුම් කරනවා නම් අනිවාර්යයෙන්ම ඒ පිළිබඳව දැනුම තියෙන ගුරුවරයෙක් හෝ වැඩිහිටියෙකුගේ අවවාද සහ අධීක්ෂණය යටතේ තමයි විද්‍යා පරීක්ෂණය සිදු කළ යුතු වන්නේ. ඉතින් එහෙනම් පුතේ අපි ඉක්මනින්ම යොමු යමු අපේ පරීක්ෂණය වෙත. අපි දැන් සිදු කරන්න යන පරීක්ෂණය තමයි කාබෝහයිඩ්‍රේට් හඳුනා ගැනීම කියන පරීක්ෂණ කිහිපය. කාබෝහයිඩ්‍රේට් හඳුනා ගැනීම, එහෙම නැත්නම් අපි කියනවා කාබෝහයිඩ්‍රේට් සඳහා හඳුනා ගැනීමේ පරීක්ෂා කියලා. කාබෝහයිඩ්‍රේට් සඳහා හඳුනා ගැනීමේ පරීක්ෂා. මේ සඳහා අපි පරීක්ෂණ තුනක් සිදු කරනවා අපේ විද්‍යාගාරය තුළදී. ඒ තමයි පළවෙනි එක තමයි පිෂ්ඨය හඳුනා ගැනීමේ පරීක්ෂාව, දෙවෙනි එක මොනෝසැකරයිඩ් හඳුනා ගැනීමේ පරීක්ෂාව සහ තුන්වෙනි පරීක්ෂණය සුක්‍රෝස් එහෙම නැත්නම් ඩයිසැකරයිඩයක් හඳුනා ගැනීමේ පරීක්ෂාව කියන පරීක්ෂණ තුන තමයි අපි කරන්න සූදානම් වෙලා ඉන්නේ. එහෙනම් ඔන්න අපි ආරම්භ කරමු පළවෙනි පරීක්ෂණය. අපි මේකෙදි කතා කරන්න යන්නේ පිෂ්ඨය හඳුනා ගැනීමේ පරීක්ෂාව. මේ සඳහා මේ පරීක්ෂණ තුනම සඳහා අපිට අවශ්‍ය ද්‍රාවණ මම කලින් පිළියෙල කරගෙන ඉන්නවා. එතකොට ඒ ද්‍රාවණ සඳහා පළවෙනි ද්‍රාවණය විදිහට මම සූදානම් කරලා තියෙනවා සුක්‍රෝස් ද්‍රාවණයක්, ඉන්පසු පිෂ්ඨයේ ද්‍රාවණයක්, ජලය අඩංගු පරීක්ෂණාලයක්, ඉන්පසු ග්ලූකෝස් ද්‍රාවණයක් මෙතන අඩංගු වෙලා තියෙනවා. ඉතින් පළමු පරීක්ෂණයේ විදිහට අපි කරන්න යන්නේ පිෂ්ඨය හඳුනා ගැනීමේ පරීක්ෂාව. පිෂ්ඨය හඳුනා ගැනීමේ පරීක්ෂාවේදී අපි කරන්න යන්නේ පිෂ්ඨය අඩංගු මෙන්න මේ වගේ පරීක්ෂණාලයක් තුළට අපි පිෂ්ඨය අඩංගු පරීක්ෂණාලයක් තුළට අපි එකතු කරනවා අයඩින් ද්‍රාවණයෙන් ස්වල්පයක්. අයඩින් ද්‍රාවණයෙන් ස්වල්පයක් එකතු කරාම වර්ණ විපර්යාසයක් සිද්ධ වෙනවා. අපි අන්න ඒ වර්ණ විපර්යාසය තමයි පරීක්ෂණය තුළදී ඔන්න නිරීක්ෂණය කරන්න යන්නේ. එහෙනම් අපි එකතු කරලා බලමු අපේ පිෂ්ඨය අඩංගු ද්‍රාවණයට අයඩින් ද්‍රාවණයෙන් ස්වල්පයක් එක්කල විට මොන වගේ නිරීක්ෂණයක්ද අපිට කරන්න පුළුවන් කියලා. බලන්න මෙතන මම පිළියෙල කරගෙන තියෙනවා අයඩින් ද්‍රාවණය. ඔයාලට පේනවා අයඩින් ද්‍රාවණය. අයඩින් ද්‍රාවණයෙන් බිංදු කිහිපයක් දැන් මම එකතු කරගන්නයි යන්නේ අපේ පරීක්ෂණ නලය තුලට. එහෙනම් ඔන්න අපි බලමු මේ පරීක්ෂණ නලයට අයඩින් ද්‍රාවණයෙන් බිංදු කිහිපයක් එකතු කරගත්තයින් පස්සේ මොන වගේ නිරීක්ෂණයක්ද අපිට බලාගන්න පුළුවන් කියලා. හොඳයි, අයඩින් ද්‍රාවණය අරගෙන අපි බිංදු කිහිපයක් මේ ආකාරයෙන් එකතු කරගන්නවා අපේ පිෂ්ඨය අඩංගු ද්‍රාවණය තුළට. බලන්න ඔයාලට පේනවා ඉතා තද නිල් පැහැයක් දම් පැහැයට හුරු නිල් පැහැයක් හොඳින් ඔයාලට නිරීක්ෂණය කරන්න පුළුවන්. මේ තියෙන්නේ අයඩින් ද්‍රාවණයක් පිෂ්ඨයට දැම්මාම, එහෙම නැත්නම් පිෂ්ඨයේ තියෙන ද්‍රාවණයකට අයඩින් බිංදු කිහිපයක් එකතු කළාම දකින්නට තියෙන වර්ණය තමයි මේ වල දකින්නේ. ඉතා තද නිල් පැහැයට හුරු දම් පැහැයක් තමයි අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. එහෙනම් ඔන්න පළමු පරීක්ෂණය අපේ සාර්ථකයි. අපි ඒකෙදි කරේ මොකද්ද? පිෂ්ඨය හඳුනා ගැනීමේ පරීක්ෂාව. ඒ සඳහා පාවිච්චි කරපු ප්‍රතිකාරකය මොකද්ද? අයඩින් ද්‍රාවණයකින් බිංදු කිහිපයක් එකතු කරන එකයි අපි සිද්ධ කළේ. එහෙනම් පුතේ ඔන්න අපි අද විද්‍යාගාරය තුළ සිදු කරපු පළමු පරීක්ෂණය අපේ සාර්ථකයි. එහෙනම් අපි ඊළඟට යොමු වෙමු අපේ දෙවන පරීක්ෂණය සඳහා. දෙවෙනි පරීක්ෂණය විදිහට අපි අද සිදු කරන්නේ දෙවෙනි පරීක්ෂණය විදිහට මොනෝසැකරයිඩයක් හඳුනා ගැනීමේ පරීක්ෂාවක්. අපි මේ මොනෝසැකරයිඩයක් හඳුනා ගැනීමේ පරීක්ෂාව විදිහට කරන්නේ ග්ලූකෝස් ද්‍රාවණයකට අපි
එකතු කරනවා බෙනඩික් ද්‍රාවණයෙන් ස්වල්පයක් එකතු කරලා ජල තාපකයක් තුල රත් කිරීම තමයි අපි සිදු කරන්නේ. පුතාලට පේනවා මම ජල තාපකයක් මෙතන නිර්මාණය කරගෙන තියෙනවා. මේකෙදි ස්ප්‍රීතු ලාම්පුවක්, තෙපාවක්, කම්බි දෙලක් සහ බීකරයක් යොදාගෙන ජල තාපකයක් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ජල තාපකය සම්බන්ධව මම යමක් පැහැදිලි කරොත් අපි ඇයි යමක් රත් කරනකොට ජල තාපකයක් භාවිතා කරලා රත් කරන්නේ කියලා බැලුවොත් අපි දන්නවා ජල තාපකයක් තුලට යම්කිසි ද්‍රාවණයක් පරීක්ෂණ නලයක හෝ කැකෑරුම් නලයක දාලා ඇතුල් කරාම ඒකේ අවට සෑම තැනකටම සමානව තාපය ලැබෙනවා. අපි කෙලින්ම බන්සන් දාහකයේ දැල්ලෙන් හෝ ස්ප්‍රීතු ලාම්පුවේ දැල්ලෙන් රත් කරාට වැඩිය සමාකාරව තාපය ලබා දෙන්න පුළුවන් ජල තාපකයක බහ රත් කරාම. ඉතින් අපි බලමු ග්ලූකෝස් ද්‍රාවණයකට බෙනඩික් ද්‍රාවණය දාලා ජල තාපකයක බහ රත් කරාම මොන වගේ වර්ණ විපර්යාසයක්ද වෙන්නේ කියලා. පුතාලට මම වර්ණ විපර්යාසය මතක් කළොත් බෙනඩික් ද්‍රාවණය නිල් පැහැති, බෙනඩික් ද්‍රාවණය දාපු ගමන් ද්‍රාවණය නිල් පැහැති වෙනවා. ද්‍රාවණයේ වර්ණ විපර්යාසයක් වෙනවා කහ පැහැය, කොළ කහ පැහැය, ඊළඟට තැඹිලි පැහැය, ඊළඟට ගඩොල් රතු පාට අවක්ෂේපයක් නිර්මාණය වෙනවා. ඕන එහෙනම් මම පරීක්ෂණය කරන්න සූදානම් වෙන්නේ. පරීක්ෂණය කිරීමේදී අපි අපේ අවශ්‍ය ආරක්ෂක උපක්‍රම අනුගමනය කරමින් ඔන්න මම ගන්නවා ග්ලූකෝස් ද්‍රාවණය මගේ අතට. ග්ලූකෝස් ද්‍රාවණය අරගෙන ග්ලූකෝස් ද්‍රාවණය තුළට මම දමා ගන්න යන්නේ බෙනඩික් ද්‍රාවණයෙන් ස්වල්පයක්. බෙනඩික් ද්‍රාවණයෙන් ස්වල්පයක් මෙතන තියෙනවා. බෙනඩික් ද්‍රාවණය, බෙනඩික් ද්‍රාවණය අපි ඇතුල් කරගන්නවා අපේ ග්ලූකෝස් අඩංගු ග්ලූකෝස් අඩංගු කැකෑරුම් නලයට. මේ ආකාරයෙන් ග්ලූකෝස් අඩංගු කැකෑරුම් නලයට ඔන්න මම බෙනඩික් ද්‍රාවණය ඇතුල් කරගත්තා. බලන්න බෙනඩික් ද්‍රාවණය ඇතුල් කළාම මොකද වෙන්නේ? ද්‍රාවණයේ වර්ණය නිල් පැහැයකට හැරෙනවා. ද්‍රාවණයේ වර්ණය නිල් පැහැයකට හැරෙනවා. දැන් ඊට පස්සේ මම කරන්න යන්නේ මොකද්ද? ජල තාපකය තුළ මේ බෙනඩික් ද්‍රාවණය එකතු කරපු ග්ලූකෝස් ද්‍රාවණය රත් වෙන්න තියෙන එක ජල තාපකය තුළ උණුසුම් කරද්දී සිදුවන වර්ණ විපර්යාසය දැන් ඔයාලට නිරීක්ෂණය කරන්න පුළුවන්. හොඳයි, දැන් ඔයාලා දැක්කා කොහොමද අපේ ග්ලූකෝස් ද්‍රාවණයට බෙනඩික්ස් ද්‍රාවණය දාලා ජල තාපකයක රත් කරාම වර්ණ විපර්යාසය උනේ කියලා. එතකොට ඔයාලට දැන් පේනවා ගඩොල් රතු පහට අවක්ෂේපයක් නිර්මාණය වෙලා තියෙනවා. මේක තමයි මොනොසැකරයිඩයකට බෙනඩික්ස් ද්‍රාවණය එකතු කරලා රත් කරාම සිදුවෙන වර්ණ විපර්යාසය. මේ විදිහට තමයි පුතේ එතකොට මොනොසැකරයිඩයක්, එහෙම නැත්නම් ග්ලූකෝස් ද්‍රාවණයක් තමයි අපි පාවිච්චි කරේ. මොනොසැකරයිඩයක් හඳුනා ගැනීමේ පරීක්ෂාව තමයි මේ අපි සිදු කරේ. මොනවද අපි පාවිච්චි කරේ? බෙනඩික්ස් ද්‍රාවණය දාලා ජල තාපකයක රත් කිරීම තමයි සිදු කළේ. ඕන නම් ඊළඟට අපි යොමු වෙන්න සූදානම් වෙන්නේ පුතාලත් එක්ක අපේ විද්‍යාගාරය තුලදී අපේ ඊළඟ පරීක්ෂණය වෙතට. අපේ ඊළඟ පරීක්ෂණය තමයි අපි සුක්‍රෝස් ද්‍රාවණයක්. සුක්‍රෝස් කියලා කියන්නේ ඩයිසැකරයිඩ් එකක්, ඩයිසැකරයිඩයක්. සුක්‍රෝස් ද්‍රාවණයක් කොහොමද හඳුනාගන්නේ? සුක්‍රෝස් ද්‍රාවණය කොහොමද හඳුනගන්නේ ඩයිසැකරයිඩයක් කියලා? මේකෙදි අපි පාවිච්චි කරනවා මේ සඳහාත් බෙනඩික් ද්‍රාවණය අපි මුලින්ම භාවිතා කරනවා. බෙනඩික් ද්‍රාවණය අරගෙන බෙනඩික් ද්‍රාවණයෙන් ස්වල්පයක් අපි සුක්‍රෝස් ද්‍රාවණය අඩංගු පරීක්ෂණ නලයට, කැකෑරුම් නලයට එකතු කරගන්න හදන්නේ. ඔන්න මම දැන් මේ ඔයාලට පෙන්වන්නේ සුක්‍රෝස් අඩංගු අපේ කැකෑරුම් නලය. ඊළඟට මම සූදානම් වෙනවා සුක්‍රෝස් අඩංගු කැකෑරුම් නලයට අපේ බෙනඩික් ද්‍රාවණයෙන් ස්වල්පයක් එකතු කරගන්න. බෙනඩික් ද්‍රාවණයෙන් ස්වල්පයක් එකතු කරගන්න තමයි මම සූදානම් වෙන්නේ. බලමු මොන වගේ ප්‍රතිඵලයක් අපිට ගන්න පුළුවන් වේද කියලා. මොන වගේ ප්‍රතිඵලයක් ලැබෙයිද කියලා අපි බලමු. මේ තියෙන්නේ සුක්‍රෝස් ද්‍රාවණය. සුක්‍රෝස් ද්‍රාවණයට ඔන්න මම එකතු කරගන්නවා බෙනඩික් ද්‍රාවණය. බෙනඩික් ද්‍රාවණය එකතු කරගත්තා. එකතු කරගෙන අපි සුපුරුදු විදිහටම කලින් ග්ලූකෝස් වලට කරපු විදිහම පරීක්ෂණයක් කරන්න යන්නේ. බලමු අපි මොකක් වෙයිද කියලා. පුතාලා ඉගෙන ගත්ත විදිහට නම් මොකද්ද වෙන්න ඕන? වර්ණ විපර්යාසයක් වෙන්න බෑ.
පුතාලගෙන ගත විදිහට වර්ණ විපර්යාසයක් වෙන්න බෑ. ඔන්න මම ජල තාපකයේ තුල රත් කරන්න යන්නේ සුක්‍රෝස් ද්‍රාවණය. බලමු වර්ණ විපර්යාසයක් වෙනවද නැද්ද කියලා. වර්ණ විපර්යාසයක් වෙනවද නැද්ද කියලා. හොඳයි. දැන් අපිට මේකදී නිරීක්ෂණය වුණා. මොකද නිරීක්ෂණය වුණේ? අපි දැක්කද මේකේ තාම වර්ණ විපර්යාසයක් දකින්න නැහැ අපිට. වර්ණ විපර්යාසයක් දකින්න නැහැ. ඒ නිසා අපි මොකද කරන්නේ? මේ ද්‍රාවණයට අපි එකතු කරගන්නවා සල්ෆියුරික් අම්ල බිඳු කිහිපයක්. මේ ද්‍රාවණයට එකතු කරගන්නවා අපි සල්ෆියුරික් අම්ල බිඳු කිහිපයක්. එකතු කරගෙන ඊට පස්සේ නැවත අපි ජල තාපකයක රත් කිරීම සිදු කරනවා. අපි බලමු එතකොට මොකද වෙන්නේ කියලා. මේ තියෙන්නේ සල්ෆියුරික් අම්ලය. සල්ෆියුරික් අම්ලය එකතු කරගන්නයි සූදානම් වෙන්නේ. සල්ෆියුරික් අම්ලයෙන් ස්වල්පයක් අපි එකතු කරගෙන බලමු මොන වගේ අපිට නිරීක්ෂණයක් ගන්න පුළුවන් වෙයිද කියලා. හොඳයි. අපි ප්‍රවේශමෙන් ගත්ත සල්ෆියුරික් අම්ල බිඳු කිහිපයක් දැන් එකතු කරන්න යන්නේ අපේ ද්‍රාවණයට. හොඳයි. අපි දැන් ඔන්න සල්ෆියුරික් අම්ලය ස්වල්පයක් එකතු කරගත්ත අපේ සුක්‍රෝස් අඩංගු කැකෑරුම් නලයට. දැන් අපි කැකෑරුම් නලේ නැවත මොකද කරන්නේ? ජල තාපකයේ බහා රත් කරනවා. අපි බලමු යම් කිසි වර්ණ විපර්යාසයක් අපිට බලා ගන්න පුළුවන් වේවිද කියලා. හොඳයි. ඔන්න දැන් අපි දැක්කා මුලින් අපි බෙනඩික් ද්‍රාවණය දාලා සුක්‍රෝස් ද්‍රාවණයක් ජල තාපකයේ තියපු වෙලාවේ වර්ණ විපර්යාසයක් සිදු වුණේ නැති වුණාට දැන් ඔයාලට පේනවා අපි සල්ෆියුරික් අම්ල බිඳු කිහිපයක් එකතු කරලා ඉන් පසුව ජල තාපකයේ බහා රත් කරාම බලන්න අර කලින් අපි දුටුව වර්ණ විපර්යාසයන් සහිත අවක්ෂේපයක් ගඩොල් රතු පැහැයට හුරු අවක්ෂේපයක් දැන් අපිට ලැබිලා තියෙනවා. ඒ කියන්නේ ඔන්න සල්ෆියුරික් අම්ලය එකතු කරාට පස්සේ බෙනඩික් ද්‍රාවණය මගින් ගඩොල් රැති පැහැති අවක්ෂේපය ලබා දෙනවා නම් ඒකේ තියෙන්නේ සුක්‍රෝස්. එහෙම නැත්නම් අපි කියනවා ඩයිසැකරයිඩ සඳහා තමයි මේ පරීක්ෂාව සුදුසු වෙන්නේ කියලා. එහෙනම් ඔන්න අපි සාර්ථක පරීක්ෂණ කීපයක් අද විද්‍යාගාරය තුලදී සිදු කරා. සාර්ථක පරීක්ෂණ කීපයක්. ඒකදී අපි අඳුනගත්තා කොහොමද අපි පිෂ්ඨයේ ද්‍රාවණයක් විද්‍යාගාරයේදී එහෙම නැත්නම් පිෂ්ඨයේ තියෙන ආහාරයක් වෙන්න පුළුවන් පිෂ්ඨය වෙන්න පුළුවන් කොහොමද විද්‍යාගාරය හඳුනගන්නේ කියලා. අපි මොකද්ද කරේ? පිෂ්ඨයේ ද්‍රාවණයකට අයඩින් බිඳු කිහිපයක් එකතු කළාම දම් පැහැති ද්‍රාවණයක් නිර්මාණය වුණා. ඒ වගේම තමයි අපි තවත් ඉදිරිපත් කරපු එක දෙයක් තමයි අපි ඉදිරිපත් කළා සුක්‍රෝස් එහෙම නැත්නම් ඩයිසැකරයිඩයක් හඳුනගන්නේ කොහොමද? ඒ වගේම මොනොසැකරයිඩයක් හඳුනගන්නේ කොහොමද කියන පරීක්ෂණ තුන ඉදිරිපත් කරා. එතකොට මේ පරීක්ෂණ තුන අදාළ වෙන්නේ පුතේ ඔයාලගේ කාබෝහයිඩ්‍රේට් හඳුනා ගැනීම කියන පරීක්ෂණ කීපය සඳහා. එහෙනම් ඔන්න සාර්ථක පරීක්ෂණ කීපයකට පසුව දැන් අපි සූදානම් වෙන්නේ විද්‍යාගාරය තුලින් ඔයාලගෙන් සමුගෙන යන්න. එහෙනම් අපිට නැවතත් පුළුවන් මේ අපේ විද්‍යාගාරය තුල මේ වගේ මීට වඩා සංකීර්ණ පරීක්ෂණ රාශියක් උනත් සිදු කරන්න ඔයාලා වෙනුවෙන්. එහෙනම් ඔන්න අදට මම අපේ විද්‍යාගාරයේ පරීක්ෂණ තුලින් ඔයාලගෙන් සමුගෙන යනවා. නැවතත් අලුත් පාඩමකින් පුතාලා හමු වෙනකන් ඔයාලා හැම දෙනාටම ආයුබෝවන්.